බාබ වැංගා 2021 වසර ගැන කියූ අනාවැකිය ගැනයි දැන් අපි කියන්න යන්නේ. ලෝකයේ බලය විශාල මකර කුසින් අල්ලා ගන්නා බවත් ඊට එරෙහිව යෝධීන් තිදෙනෙකු නැගී සිටින බවත් ලෝ ප්‍රබල අනාවැකි පළකරන්නියක් වන බාබා වැංගා විසින් 2021 වසරේ සඳහා වන සිය අනාවැකිය පළතර ඇති බවට විදේශ මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. සැප්තැම්බර් 11 වෙනිදා ඇමරිකාවට එල්ල වූ අල්-කයිඩා ප්‍රහාරය ඇතුළු මෙතෙක් ලොව සිදු වූ ප්‍රබල සිදුවීම් සම්බන්ධයෙන් කල්තියා අනාවැකි පළකල බල්ගේරියානු ජාතික දැස් අන්ධ කාන්තාවක් වන බාබා වැංගා 1996 වසරේදී මිය යන විට වර්ෂ 1979 දක්වා ලොව ඇදවිය හැකි සිදුවීම් සම්බන්ධයෙන් අනාවැකි පළකොට තිබෙනවා. 2021 වසරේදී ලෝකපුරා විශාල විනාශයන් සහ ව්‍යසනයන්ගෙන් පිරුණු වසරක් ලෙස බාබා වැංගා පුරෝකථනය කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ඒ වගේම 2020 වසරේදී ඇමරිකානු රාජ්‍ය නායකයා භයානක රෝගී තත්ත්වයකට ගොදුරු වුණු ඇති බවට අනාවැකි පළකොළ සිටි බාබා වැංගාගේ අනාවැකිය සත්‍ය බවට සනාථ වූයේ ඉගුත් ඔක්තෝබර් මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසයේ ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගයි. ඉමින්ම 2021 වසරේදී ලෝපුරා මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගන්නා පිළිකා රෝගයකට ප්‍රතිකාරයක් සොයා ගන්නා බවටද බබා වැංගා විසින් පුරෝකථනය කොට ඇති අතර ඇය ඒ බව සඳහන් කර ඇත්තේ පිළිකා යකඩ දම්වල් වලින් බැඳ තබන දිනය පැමිණේ යනුවෙන්. එසේ වුවත් තවත් අනාවැකි පළකරන්නෙකු ලෙස ඇය විසින් මීට පෙර වර්ෂයන්වලදී සිදු කළ ඇතැම් පුරෝකථනයන් ඒ අරුම සිදු වී නොමැති බවද විදේශ මාධ්‍ය සඳහන් කරනවා. විශේෂයෙන්ම 2020 වසරය සඳහා ඇය අනාවැකි පළකර සිටියේ රුසියානු ජනාධිපති වැලඩිමීර් පුටින් ඝාතන දඩක් සිදු වුණු ඇති බවයි. එමෙන්ම 2020 වසරේදී බබා වැංගා පළකල තවත් අනාවැකියක් වන්නේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් යුරෝපය තුල සිදු කරනු ලබන රසායනික අවිප්‍රහාරයකින් බරපතල හානි සිදුවන බවයි. 2020 වසරය සඳහා ඇය විසින් පුරෝකථනය කළ මෙම කරුණු දෙකම මේ දක්වා සිදු වී නොමැති බවද විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ වුවත් බාබා වැංගා විසින් පුරෝකථනය කර තිබූ ඇතැම් අනාවැකි ඒ අයුරින්ම සිදුව තිබෙන බවද විදේශ මාධ්‍ය සඳහන් කරනවා. හොඳයි, කොහොම හරි එළමෙන 2021 වසරය සඳහා බාබා වැංගා මේ කියන ලෝකයේ බලය විශාර මකරෙක විසින් අල්ලා ගන්නා බවත් ඊට එරෙහිව යෝධයන් තිදෙනෙකු නැගී සිටින බවත් යන වැකිය ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.